පැය පුවත් එසැනින් ඔබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සංචරණ සීමා තවත් දීර්ඝ වෙනවාද? වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් සිදු වූහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවන්ට යෑමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඇතැම් පිරිස් සෞඛ්‍ය පුරුදු අමතක කරමින් සිටින බවයි. දැනටමත් දෛනිකව රෝගීන් 2000ක් 2200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ නිසා සංචරණ සීමා දැඩි ලෙස පිළිපදින්න ඕනේ. අපු පහුගිය දවස් දෙක තුනෙන් දැක්කා ජනතාව මේ සෞඛ්‍ය පුරුදුවලට අනුගත නොවී කටයුතු කරන බවක්. එහෙම වුණත් ආපහු සැරයක් රෝගීන් වැඩි වුණොත් දැඩි සංචරණ සීමාවලට යන්න සිද්ධ වෙනවා. මින් ඉදිරියට සංචරණ සීමා පැනවෙන ආකාරය සම්බන්ධයෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බවද එතුමා පැවසීය. අද දිනයේ පවතින සංචරණ සීමාවන් හෙට පාන්දර 4ට ඉවත් කරන්න තමයි දැනට බලාපොරොත්තුව. ඉන්පසුව බස්නාහිර පළාතටත් අනෙකුත් පළාත් තුලත් මේ ඉදිරියට ක්‍රියාත්මක වුණ අයුරින් එම සංචරණ සීමාවන් ජූලි මස 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා ඇති. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නන්ට දඩ මුදල වැඩි කරලා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඊට වැඩි අවශ්‍ය වන්නේ ජනතාව විසින් මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. ඒකෙන් මේ රෝගය පාලනය කරගන්න මීට වැඩිය ඉක්මනීම පුළුවන් වෙනවා. ඩෙල්ටා ප්‍රභේදය සොයාගත් ආරාමය ප්‍රදේශයේ 5 දෙනාට අමතරව මේ වනතෙක් වෙනත් ආසාදිතයන් අපිට හමු වෙලා නැහැ. ඒ ආශ්‍රිත සියලුම නිවසල පුද්ගලයන් අවට ප්‍රදේශවල පිරිස් අපි අහඹ PCR පරීක්ෂණ සඳහා යොමු කළා. මාදිවල ප්‍රදේශයේත් එක නිවසක පමණයි. ඒකත් තාම සැක කටයුතු තත්ත්වයක තමයි තියෙන්නේ. ඇස්ට්‍රසෙනිකා පළමු මාත්‍රාව ගත් ජනතාවට ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබා දිය හැකි යන්න පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියේදී එන්නත් පිළිබඳව විද්වත් කමිටුව රැස් වෙනවා. එහිදී ඔවුන්ගේ නිර්දේශ ලබා දෙයි. ඉන්පසු අපිට තීරණයක් ගන්න පුළුවන්. ඉදිරියේදී ලැබෙන එන්නත් වලින් ආයෝජන කලාපවලට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. මේ වන විට PCR 18,000 - 30,000 අතර ප්‍රමාණයක් දෛනිකව සිදුවන බවත් ඇන්ටිජන් පරීක්ෂණද සිදු කරන බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.